අයිබවන් සුබ දවසක් ප්‍රාර්ථනය කරනවා. අද රජරට YouTube නාලිකාව තුලින් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ බොහොම සුවිශේෂී කාරණාවක්. කොරෝනා වසංගතයත් එක්ක රජරට YouTube නාලිකාව විදිහට අපි බොහොම දෙවන්ත මෙහෙවරක් මේ වන විට සිදු කරගෙන එනවා. ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙ සිටිනවා. ඉතින් එහිදී දැන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ බොහොම සුවිශේෂී පිරිසක් විදිහට වර්තමානයේ වන විට COVID-19 රෝගය ලංකාවේ වාර්තා වෙනවත් එක්කම ඉතාමත්ම යුහුසුලුව තමන්ගේ කාර්යභාරය වෙනදාටත් වඩා කැපවීමෙන් යුතුව සිදු කරන ගෞරවනීය පිරිසක් වෙනදා මෙන්ම අද රටේ අනන්‍යතාවය රැකගන්නට මුළු ලෝකයක් ඉස්සරහා ශ්‍රී ලාංකීය අපේ නාමය බොහොම ඉහළින් තබන්නට ඔවුන් වෙහෙස මහන්සි වෙනවා. අද අපිත් එක්ක මේ කතා බහට පැමිණ සිටිනවා විශේෂයෙන්ම බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නට කැමති කොවිඩ් කාර්යසාධක බලකාය නියෝජනය කරමින් අනුරාධපුර ඒකකයේ අධ්‍යක්ෂතුමන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා රජයේ වෛද්‍ය නිලධාරී කනිෂ්ක සෙනවිරත් මහත්මයා අයිබෝවන් කියන ගමන්ම. එවැගේම අපිත් එක්ක මේ අවස්ථාවේදී සම්බන්ධ වෙනවා වෛද්‍ය චින්තක රත්නසූරි මහත්මයා අයිබෝවන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. එවැගේම වෛද්‍ය ශෂික විතානගේ මහත්මාවත් අයිබෝවන් කියලා පිළිගන්න ලබනවා. අපි මේ කතා බහ ඉස්සරහට අරගෙන යනකොට මුලින්ම දැනගන්න කැමති දැන් අපි ඉන්නේ මම හිතන්නේ මාර්තු මාසේ 11 වෙනිදා පළවෙනි රෝගියා මුණ ගැහෙන ලංකාවේ. එහෙම එන ගමන් මගේ දැන් අද වන විට මාස දෙකකට ආසන්න කාලයකට අපි ඇවිත් ඉන්නවා. මේ වන විට අනුරාධපුර සහ සමස්ත ලංකාවෙම COVID-19 වසංගතය පිළිබඳව ඔබතුමාගේ අදහස සහ තත්ත්වය කොහොමද? අපි මේ කතා කරන කොරෝනා වසංගතය නැත්නම් COVID-19 වසංගතය කියන එක ගෝලීය වසංගතය. එතකොට පළවෙනිම රෝගියා වාර්තා වුණේ ලෝකේ පළවෙනි රෝගියා වාර්තා වුණේ 2019 දෙසැම්බර් මාසේ 31 වෙනිදා. ඊට පස්සේ රටවල් කීපයක ශීඝ්‍රයෙන් පැතිර ගිය ව්‍යසනයක් බවට පත් වුණා. දැනට මේ වන විට රටවල් 220කට ආසන්න ප්‍රමාණයක් තුළ මේ රෝගය පැතිරිලා තියෙනවා. මිලියන 3 හමාරකට ආසන්න ජනතාව මේ සඳහා ආසාදනය වෙලා තියෙනවා. 1,2 හමාරක් ප්‍රමාණ මේ හිමි වෙනවා මේ වසංගතය නිසා. ඒ අතරතුර අපිට කලින් පැවසු පරිදි මේ පළවෙනි රෝගියා අපේ වාර්තා වුණේ මේ මාර්තු මාසයේ. ඒ කාලයත් අදත් වෙනකොට 770කට ආසන්න ප්‍රමාණයක් ආසාදනය වෙලා තියෙනවා. මරණ 9ක් පමණයි වාර්තා වෙලා තියෙන ලංකාව ඇතුළත. එතකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් ඒ කාල පරිච්ඡේදය තුළ අපිට ආසන්නෙන් 30කට ප්‍රමාණයක් මේ ආසාදනය වෙනවා තියෙනවා කියලා අපි පරීක්ෂණ මාර්ගය හොයාගෙන තියෙනවා. කිසිම මරණයක් මේ වෙනතෙක් වාර්තා වෙලා නැහැ. ඉතින් දැන් මේක ගෝලීය වසංගතයක් නිසා මේ තියෙන අවදානම 100% අපි දැන් මරණ නැති වුණත් රෝගීන් එදින හැමදාම වගේ අලුතෙන් අලුතෙන් අඳුර ගන්න තත්ත්වයක් තියෙනවා මේ පරීක්ෂණ ඉක්මනට කිරීමත් එක්ක. එතකොට ඒ වුණාට මේ අවදානම 100% අපේ රටෙන්වත් මේ දිස්ත්‍රික්කෙන්වත් පහ වෙලා නැහැ. දැනටත් අපි මේ රෝගීන් අඳුනා ගැනීමේ පරීක්ෂණ මේ වෙන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒක තමයි දැනට වර්තමාන තත්ත්වය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන්. ඒ තමයි වර්තමානයේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ රටේ එතනින් එහාට ගිහම ලෝකයේම COVID-19 පිළිබඳව තත්ත්වය. පොඩි ආඩම්බරයක් දැනෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිම මරණයක් නැතිව මේ තත්ත්වය පාලනය කරගන්නට ඔබතුමාලා ඇතුළු ඒ සියලුම සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට හැකියාව ලැබී තිබෙනවා. දැන් මේ COVID-19 පිළිබඳව ලංකාවේ එහෙම නැත්නම් අපේ රටේ පළවෙනි රෝගියා වාර්තා වෙනවත් එක්කම අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂ සැලැස්මක් සූදානම් වෙනවා. එවනත්නම් මේ මදනේ වාට්ටුවක්ම ලෑස්ති කරන රට වෙනුවෙන් ඔබේ පෙර සූදානම. කොහොමද ඒ සූදානම සිද්ධ වුණේ කියන කාරණාව අපිට පැහැදිලි කරමුකෝ. දැන් ඔබ කිව්ව පරිදි දැන් පළවෙනි රෝගියා මේ වාර්තා වුණේ මාර්තු 11. එතකොට ලංකාවේ එකම රෝහලයි IDH අංගොඩ රෝහල පමණයි මේ රෝගීන් බැලීම සඳහා විශේෂිතව සකස් වෙලා තිබ්බ එකම රෝහල. ඒකම සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් රෝහල් 30කට ආසන්න ප්‍රමාණයක් නම් කරා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා යොදා ගන්න රෝහල් විදිහට. එකින් එකක් තමයි අනුරාධපුර රෝහල ඒ වෙලාවේ තිබ්බ. ඒකේ ඒ නම් කිරීමත් එක්කම අපේ දැත්ත රජී වෛද්‍ය නිලධාරී සංගමේ සමාජිකයන් සහ අනික් වෛද්‍යවරු සියලුම කාර්ය මණ්ඩලය එකතු වෙලා අපි ඇත්තනු සැලැස්මක් ඇදුවා. අපිට මේ ප්‍රශ්නේ ආවම අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන්නේ. ඒක ඇත්තම නියමුවන් තමයි මේ දෙපළ ඇතුළු මේ අපි හුඟක් වෛද්‍යවරු එකතු වුණා. ඒ වුණාට නියමුවන් විදිහට මට නම් කරන්න පුළුවන්. ඒ එක්කම අපිට හුඟක් අධ්‍යක්ෂකතුමා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයෙන් අපිට ලොකු සහයෝගයක් හම්බුණා. ඒවකට පැවතිච්ච මෙත්සිරි සෙවන කියන ඒ ආයතනය රජය මේ ඒක පවරාගෙන රෝහල්ට පවරාගෙන ඒකේ අපිට රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු කිරීමට රෝගීන් නිරෝධායන කිරීමේ කටයුතු කිරීමටත් අවශ්‍ය දේවල්
ඇත්තටම පැය 48ක් වගේ සුළු කාලයක් ඇතුළත ඒ තත්ත්වයට අපි ඒ ගොඩනැගිල්ල පත් කරා. මේකට විශේෂයෙන් අපිට සහයෝගය දුන්නා 21 වෙනි සේනාංකයේ සේනාංක අධිපති විකුණුලියනගේ මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය. ඒ ලැබිච්ච උදව්වත් එක්ක දැනට අපි රෝගීන් 500කට වඩා ප්‍රමාණයක් මේ වෙලාවේ පරීක්ෂණවලට ලක් කරලා නිරෝධායන කටයුතු කරලා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුරම දැනට ඉතාම සංකීර්ණ දැඩි සත්කාරයකට නිමවලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. ඒක ඇත්තටම මේ අවස්ථාවේදී ලංකාවේ පවතින ඉතාම මේ කියන්නේ මේ කොවිඩ් රෝගීන් මැනේජ් කරන්න හදපු හොඳම දැඩි සත්කාරයකයක් විදිහට නම් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඒකත් ඇත්තට මාසයක් වගේ ඉතාම කෙටි කාලයක් තුළ ඒ තත්ත්වයට අපිට මේ සීලුම පද්ධතිය මේවා කරන්න පුළුවන් වුණා. ඒක හැමෝගෙම මේ උත්සාහයක්. ඒක ඇත්තටම ඉතාම අගය කළ යුතු දෙයක් මේ වෙලාවේ. අවදානමට පෙර සූදානම කියන කාරණාවත් එක්ක අනුරාධපුර ශික්ෂණ රෝහල COVID-19 වසංගතය වෙනුවෙන් බොහොම ලොකු සූදානමක් සහ සැලැස්මක් තියෙනවා කියන කාරණාව බොහොම පැහැදිලි වෛද්‍යමනි ඔබතුමන්ගේ පැහැදිලි කිරීමත් එක්ක. ඒ වගේම මේ දැන් ICU එව නැත්තම් මේ දැඩි සත්කාර ඒකක අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනා මේ වෙලාවේ. එහෙව් වෙලාවක අනුරාධපුර ශික්ෂණ රෝහල තම පාවිච්චියට ගන්නවද නොදන්නවද කියන කාරණාව අපි දන්නේ නැහැ. තාම පැහැදිලි නැහැ. ගත්තත් නොගත්තත් සූදානම් වෙන්න ඉන්නවා. එතකොට අපි දැනගන්න කැමති දැන් මේ කාරණාවේදී ඊළඟට ප්‍රශ්න යොමු කරන්න සූදානම් වෙන්නේ අපේ වෛද්‍ය චින්තක රත්නසූරි මහත්මයා පැත්තට. වෛද්‍යතුමනි දැනගන්න කැමති දැන් COVID-19 කියන රෝගී තත්ත්වය අපි දැන් හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව දැනුම්වත් වෙලා තියෙන ඕන තරම්. අපි හිතමුකෝ උගුරේ අමාරුවක් හරි නැත්නම් මේ උණ රෝගී තත්ත්වයක් හරි සම්ප්‍රතික්ෂා තත්ත්වයක් හරි තිබෙනවා නම් මුලින්ම රෝහලට එන එකද හරි එහෙම නැත්නම් අපි ඒ එන්න කලින් යම්කිසි දැනුවත් කිරීමක් කරන්න ඕනේද රෝහලට? එහෙම නැත්නම් මේ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන පියවර පිළිබඳව අපි ටිකක් පැහැදිලි කරමුකෝ. ඕඩිලන් මහත්මයා, දැන් අපි අනුරාධපුර ශික්ෂණ රෝහලක් විදිහට ලංකාවේ තුන්වෙනිට විශාලම රෝහල අපි මේ කොවිඩ් වලට පෙර සූදානමක් විදිහට අපි ඒ අවස්ථාවේදී කරේ මූලික අධියරක් තමයි ඔය රෝග ලක්ෂණ තිබ්බොත් ඒ රෝග ලක්ෂණ මතුවුණොත් හෝ තමුන්ට සැක සහිත තත්ත්වයක් ඇති වුණොත් අපි ඒ ජනතාව දැනුවත් කරලා අපි හැදුවා දුරකථන මාර්ගයක් විශේෂඥ වෛද්‍ය චාමර සරච්චන්ද්‍ර මැතිතුමාගේ මූලිකත්වයෙන් තමයි අපි ඒක ආරම්භ කරේ. ඊට අමතරව රෝගීන් ට කතා කරන්න වෛද්‍යවරු කණ්ඩායමක් එතන රාජකාරී කරනවා. පැය 24ම එම දුරකථනය සම්බන්ධ වෙන්න පුළුවන්. තමුන්ට සැක සහිත රෝග ලක්ෂණ තියෙනවා නම් ඒකට කතා කරලා ඒ ගැන අවබෝධයක් ලබාගෙන රෝහලට පැමිණිය යුතුද නැත්නම් තව යම් කාලයක් නියසේ රැඳී ඉඳලා බලන්න පුළුවන්ද, එහෙම නැත්නම් ඒ PCR පරීක්ෂණයකට යොමු වෙනවද කියන එකට අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙම නැතුව නිය අනවශ්‍ය විදිහට බියක් ඇති කරගෙන රෝහලට ඇවිල්ලා තවත් තමුන් අවදානමක් නැතුව අවදානමක් ලබා ගන්න අවශ්‍ය නැහැ. මොකද එතන තමයි රෝගීන් වැඩිපුරම ගැවසෙන ස්ථානය. ඒක නිසා අර දුරකථන අංකයක් අපි ලබා දීලා තියෙනවා. ඒක සමාජ මාධ්‍ය දාලා හරහා සහ විවිධ ක්‍රමවලට අපි ලබා දුන්නා පිරිසට. ඔබට දැන් තිරේ දිස්සෙනවා ඇති ඒ දුරකථන අංකය. ඒ දුරකථන අංකය සමග සම්බන්ධ වීමෙන් තමුන්ගේ රෝග ලක්ෂණ හෝ තමුන්ට සැක සහිත සම්බන්ධ වීමක් යම් රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් එක්ක කතා කරලා හෝ එහෙම දෙයක් තියෙනවා නම් ඒ දුරකථන අංකයට කතා කරලා තමුන්ට පුළුවන් වෛද්‍යවරයෙක්ගේ එක්ක සාකච්ඡා කරලා තමුන් PCR පරීක්ෂණයකට යොමු වෙන්න ඕනද නැත්නම් ගෙදර නිරෝධායන වෙනවද නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයකට කියලා නිරෝධායන වෙනවද කියලා අවබෝධයක් ලබාගෙන ඒ අදාළ පියවරවලට අනුගමනය වෙන්න. මේ අවස්ථාව අපි දැනගත යුතුම පණිවිඩයක් ඔබතුමා අරගෙන ආවේ. වෛද්‍යතුමනි මේ 077 552 552 එක කියන දුරකථන අංකයට කතා කරලා අනුරාධපුර රෝහලට එනවනම් ඔබට සහ සමාජය පිළිබඳව ආරක්ෂාවක් අපිට තහවුරු කරන්න පුළුවන්. මොකද හේතුව ඔබට යම් හේතුවක් නිසා මේ කොරෝනා කියන රෝගී තත්ත්වයේ වැළඳිලා තියෙනවනම් අපිට PCR පරීක්ෂණයක් කරනකල්
අපිට හරියටම කියන්න බෑ ඔහුට කොරෝනා තියෙනවද නැද්ද කියන කාරණාව. මං හිතන්නේ මේක මට විතරක් නෙමෙයි. බලන් ඉන්න ඔබටත් මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. අපි හරියටම කොහොමද තහවුරු කරගන්නේ කොරෝනා රෝගියෙක්ද නැද්ද කියන කාරණාව? PCR පරීක්ෂණයක් කරන්න ඔබට එන්නට නම් ඒ එන්න ඔබට යම්කිසි සුදුසුකමක් තියෙනට. එහෙම නැත්නම් මෙන්න මේ කියන රෝගී තත්ත්වයන් තියෙන්න ඕනේ. එහෙමනම් PCR පරීක්ෂණයකින් කොහොමද අපි මේ රෝගියෙක් COVID-19 රෝගියෙක් බවට තහවුරු කරගන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ රාජ්‍යයේ වෛද්‍ය නිලධාරි හරි ශෂික විතානගේ වෛද්‍යතුමනි. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ කොහොමද හරියටම මේ COVID-19 රෝගියෙක් කියලා තහවුරු කරගන්න ක්‍රමවේදය පිළිබඳව. ඔවුලිලා මං හිතන්නේ මේ වෙලාවේ වැදගත්ම ප්‍රශ්නයක් තමයි මේ වෙලාවේ මම මතු කරේ. විශේෂයෙන්ම අපි කොරෝනා COVID-19 රෝගියෙක්ද කියලා හඳුනා ගැනීම සඳහා මූලික වශයෙන් සිද්ධ කරන්නේ PCR පරීක්ෂණය. එතකොට ඇත්තටම සිද්ධ කරන්නේ අදාළ රෝගියාගේ රෝගී ලක්ෂණ සහිත රෝගියාගේ නාසයෙන් අපි පොඩි පුළුන් කැලක් පාවිච්චි කරලා මේකේ අපි නියදියක් ගන්නවා. පටල නියදියක් අරන් පටල නියදිය අපි PCR යන්ත්‍රයේ ආධාරයෙන් තමයි තීරණය කරන්නේ මේ රෝගියාට COVID-19 වෛරසය ආසාදනය තියෙනවද නැද්ද කියන කාරණේ. එතකොට දැන් අපිට ලංකාවේ ඉන්න හැම පුරවැසියාගේ මේ PCR පරීක්ෂණ සිදු කරන්න බෑ. එතකොට අපිට තියෙනවා යම්කිසි නිර්ණායක කිහිපයක් මේ PCR පරීක්ෂණ සිදු කරන්නේ මොන රෝගීන්ද කියන කාරණේ මත. උදාහරණ විදිහට ගත්තොත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැනට තියෙන්නේ දවසට PCR පරීක්ෂණ 100ක් විතර කරන්න පුළුවන් හැකියාවක්. සහ අපි දෙවන PCR යන්ත්‍රය මිතා මෑතකදී ස්ථාපනය කරලා තියෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒ අනුව අපිට පුළුවන් දැනට දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය 250ක් දක්වා ඉහළ දාන්න. එතකොට රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ලබා දීලා තියෙන නිර්ණායක මත පදනම් වෙලා තමයි අපි අදාළ රෝගීන්ගේ PCR පරීක්ෂණ සඳහා රෝගීන් යොමු කරන්නේ. එතකොට දැනට තියෙන ක්‍රමවේදයක් තමයි අපේ දුරකථන අංකය හරහා යම්කිසි රෝගියෙක් සම්බන්ධ වුණොත් හෝ අදාළ රෝගියා අපේ බාහිර රෝගියාංශයට පැමිණිනොත් අදාළ රෝගියාගේ නිර්ණායක සඳහා ගැලපෙන්න නම් අදාළ රෝගියා නිර්ණායක සපුරන්නේ නම් පමණක් අපි අපේ ස්ක්‍රීනින් සෙන්ටර් එකට ගන්නවා. අපේ ස්ක්‍රීනින් සෙන්ටර් එක විදිහට අපි මේ වෙලාවේ පවත්වාගෙන යන්නේ මෙත්සිරි සේවන. ඒතකොට ස්ක්‍රීනින් සෙන්ටර් එකට අපි අරගෙන අදාළ රෝගියාගේ නාසයෙන් පටල නියදියක් අරගෙන පටල නියදියේ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් තමයි අපි අදාළ රෝගියා COVID-19 ආසාදිතද නැද්ද එන්න කියන තීරණය කරන්නේ. ඇත්තටම මෙහිදී අපි ඒක කාලෙන් කාලයට අදාළ නිර්ණායක වෙනස් වුණා. නමුත් දැන් ලංකාව පුරා යම් නියදි විදිහට කොවිඩ් රෝගීන් මතුවෙලා තියෙන හින්දා අපි යම්කිසි රෝගියෙක් COVID-19 රෝගියෙක් සමග සමීපසුරක් හෝ ඒ රෝගියා සමග යම්කිසි සම්බන්ධතාවයක් තියෙන රෝගීන් පමණයි අපි අරගෙන මේ වෙලාවේ PCR පරීක්ෂණ සඳහා යොමු කරන්නේ. ඇත්තම කියනවා මෙතනදී පරීක්ෂණ සිදු කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි රෝගී ලක්ෂණ සහිත රෝගීන් පරීක්ෂණ සඳහා යොමු කරනවා. අනික් ප්‍රමාණය තමයි රෝගී ලක්ෂණ නොතිබ්බත් COVID-19 රෝගීන් සමීපසුර කරපු පුද්ගලයන්ව අපි PCR පරීක්ෂණ භාජනය කරනවා. එතකොට රෝගී ලක්ෂණ සහිත රෝගීන් අපිට අපේ ශික්ෂණ රෝහලට හෝ අපේ ඍජු දුරකථන ඇමතුමා හරහා සම්බන්ධ වෙන රෝගීන් අපි PCR පරීක්ෂණ සඳහා යොමු කරනවා. අනිත් පැත්තෙන් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ අපේ PHA මහත්තුරුන් ගිහිල්ලා අපි හොයාගන්නවා මේ COVID-19 රෝගීන්ව සමීපසුර කරපු පුද්ගලයෙක්වද කියලා. ඒ පුද්ගලයන් නැවත අපේ මේ ස්ක්‍රීනින් සෙන්ටර් එකට ගෙනල්ලා මේ රෝගීනව PCR පරීක්ෂණ සිදු කරනවා. ඒ ආකාරයෙන් තමයි දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ ජාතික මට්ටමේ PCR පරීක්ෂණ සිදු කරමින් මේ රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි මේ පැහැදිලි කිරීම වෙනුවෙන්. ඊළඟට යන්න සූදානම් වෙන්නේ අපි කතා බහ තුළ මේ තවත් කාරණාවක් පිළිබඳව මේ සමාජයේ අපි දකින ප්‍රශ්නයක් පිළිබඳව. දැන් සමහර උදවිය කියනවා මේ යම්කිසි ගමකින් යම්කිසි COVID-19 රෝගියෙක් හඳුනාගත් සැනින් අපි දැක්කා ඒ ගම හුදකලා කරනවා. එහෙම නැත්නම් ඒ ආසන්නයේ තියෙන ගම්මාන හුදකලා කරනවා. මේ කාරණාවත් එක්ක එක්තරා ගම්මානයක් සතියක් හුදකලා කරන්නත් තවත් ගම්මානයක් සති දෙකක් හුදකලා කරන්නත් එහෙම නැත්නම් ඒ වගේ දෝලනයක් වෙන්නත් පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන්ගේ අනුමැතියත් එක්ක තමයි වර්තමානයේ වන විට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව වෙන අයට තීන්දුව తీරන ගන්න කාලයක් නෙමෙයි මේක. එතකොට මෙන්න මේ කියන කාලපරාසයන් මොනවද? අපිට සාමාන්‍යයෙන් රෝගී තත්ත්වයක් හඳුනා ගන්න පුළුවන් මේක පැතිරලා තියෙන නම් මේ වෛරසය එළියට එන පණිවිඩය කෙනෙක්ගෙන් එන්න දවස් 7ක්යිද 14ක්යිද 21ක්යිද එහෙම නැත්නම් ඊට වඩා අඩු කාලකින් එයිද? මෙන්න මේ කාරණා ගැන ටිකක් අපි පැහැදිලි කරමුකෝ. ඔව් ඉතින් දැන් අපි පළවෙනියට දැන් රෝගියෙක් PCR පරීක්ෂණයකට භාජනය කරලා ඒ රෝගියා අපි පළවෙනියට ඊතල සැක
සැකසිත රෝගයක් විදිහට තමයි පළවෙනි අපි රෝහලට පැමිණෙන්නේ. එතකොට අපි PCR පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය කරන එකත් එක්කම අපි සමහර වෙලාවට සමහර පළාත් නිරෝධායනයට ලක් කරනවා. එතකොට අපිට ඒ PCR පරීක්ෂණයකින් අඳුරගන්න පුළුවන් රෝගේ තියෙනවද නැද්ද කියන එක පළවෙනි දේ ඒක. එතකොට දැන් මේ රෝගේ වැළඳීම ගැන අපි පොඩ්ඩක් මුලදී කතා කරන්න ඕනේ. ඔකේ විද්‍යාත්මක පැත්ත කියනවා නම් දැන් රෝගියෙක් මුලදී තවත් රෝගියෙක් සඳහා එක්ස්පෝස් වුණාම, ඒ කියන්නේ සමීප ඇසුරක් ලැබුවම සමහර වෙලාවට අපි කියන්නේ ඉන්කියුබේෂන් පීරියඩ් එක කියලා කියනවා. රෝගියෙක්ගේ රෝග ලක්ෂණ මතුවෙන්න යන කාලේ. ඒක සාමාන්‍යයෙන් අපි මුලදී මේ රෝගේ මුලදී ලෝකේ අඳුරගත්ත කාලේ දවස් 14ක් වුණා. ඊට පස්සේ කාලෙක සමාලලට දවස් 21ක් ගිහිල්ලා රෝග ලක්ෂණ මතුවෙච්ච රෝගියෙක් අඳුරගත්තා. එතකොට අපි මුලදී අපි කරේ එම ඒ වගේ රෝගියෙක් කොහේ හරි නියදියකින් හම්බ වුණාම ඒ පළාත දවස් 14කට මේව කරලා ලොක්ඩවුන් කරන එක, නැත්තම් නිරෝධායනය ලක් කරලා බලනවා තවත් රෝග ලක්ෂණ සහිත රෝගීන් එළියට එනවද කියන එක. එතකොට සමහර වෙලාවට එතකොට අපිට මේ පරීක්ෂණ කරද්දි තියෙන රෝග ලක්ෂණ නැති කට්ටියත් අපිට අර ස්ක්‍රීනිං ටෙස්ට් එක දැන් ඉසල ශාසිකිතානගේ වෛද්‍යතුමා කිව්ව විදිහට ස්ක්‍රීනිං ටෙස්ට් එකකින් කරනකොට අපිට අඳුර ගන්න පුළුවන් රෝග ලක්ෂණ නැති රෝගීනුත් මේ PCR පරීක්ෂණයට භාජනය කරාම සමහරවිට පොසිටිව් වෙනවා. මේ පරීක්ෂණය පොසිටිව් වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ ගන්න තීරණ අනුව තමයි අපි තීරණය කරන්නේ මේ ප්‍රදේශයේ කොච්චර කාලයකට නිරෝධායනය ලක් කරනවද, කොච්චර කාලෙකින් ඒක නවත්තනවද කියන එක. ඒක ඇත්තටම මෙහෙම يعني අපිට කියන්න බෑ මේ දැන් අපි දැන් කොළඹ දිස්ත්‍රික්ක ගත්තොත් කළුතර පුත්තලම ඒ වගේ පළාත් ගත්තොත් දැන් ඊටාම සති 2 3 4 වගේ ප්‍රමාණයක් තාම නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒ වෙලාවට ගන්න තීන්දුව තීරණ ඒක ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මක පදනමක් ඇතුව ගන්නේ. එතකොට ඒක ගැන කවුරුත් එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපේ මේ පළාත සතියක් නිරෝධායනය ලක් කරා, වෙන පළාත සති දෙකක් මේවා කරා. ඒකෙන් මේ රෝගී තව පැතිරීම ඉඩකඩක් තියෙනවද නැද්ද කියන එක මේ ඇත්තටම අපි ඒක ගැන බය වෙන්නට අවශ්‍ය නැහැ. ඒක තීරණය ගන්නේ ඒ ප්‍රදේශවල ඒ නියඳි වලින් ගන්න PCR පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව. ඒක තමයි ඒකේ ඇත්ත తත්වය. බොහොම පැහැදිලි වෛද්‍යතුමනි මේ. මොකද ප්‍රශ්නය මෙහෙම අහන්නට හේතුව සමහර වෙලාවට යම් කෙනෙක් කලබල වෙන්න පුළුවන් තමන්ගේ යම් ප්‍රදේශයක්, ඒ කියන්නේ මේ රෝගී හඳුනාගත්තු ප්‍රදේශයක් වේලාසනින් හුදකලා තත්ත්වය ඉවත් කිරීම පිළිබඳව සහ වැඩිපුර කාලයක් තියා ගැනීම මෙන්න මේ කියන කාරණාත් නිසා. ඉතින් ඔබතුමන් කියන විදිහට ඒ නියැදි වලින් හමු වෙන රෝගීන් අඩුයි නම් සහ නැත්නම් ඊටම ඉක්මනින් මේ ප්‍රදේශ හුදකලා ගම්මානයක් ලෙස නැතුව මිනිසුන්ට සංචරණය කරන්න පුළුවන් පසුබිම නිර්මාණය කරන්න පුළුවන්. ඒත් එක්කම තව කාරණාවක් තමයි මේ දැන් වෛද්‍යවරුන්ගේ පැත්තෙන් එහෙම නැත්නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැත්තෙන් ගත්තහම ලොකු ප්‍රශ්නයක් වර්තමානයේ වෙන විට අපි දකිනවා මේ විශේෂයෙන්ම රෝහල් වල වැඩ කරන අපි උදාහරණයක් ගත්තොත් අනුරාධපුර ගත්තොත් එහෙම මේ මෙත් සිරිසෙවනේ වැඩ කරන අපේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට සමහරලාවට ඔවුන් නැවතිලා ඉන්න බෝඩිමෙන් එහෙම නැත්නම් ඔවුන්ගේ ක්වාටර්ස් එකෙන් ඉන්න එපා කියලා සමහරවිට වටපිටාවෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහරවිට අපි දකිනවා මේ පෞද්ගල දසුන ලංකාව පුරාම එවැනි තත්ත්වයක් තිබුණා. විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන නිලධාරීන් සහ සේවකයින්ගේ බෝඩින් වලින් යන්න කියලා කියපු අවස්ථා තිබුණා. අනුරාධපුරයේ එවැනි අවස්ථා නොතිබුණා නෙමේ. මේ තත්ත්වය පිළිබඳව අපි පහදන්න ඕනේ. මොකද මේ ඔබ එවැනි පහසුකමක් ලබා දෙන ව්‍යාපාරිකයෙක් හෝ එහෙම නැත්නම් මේ බෝඩින් ව්‍යාපාර හිමි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ නිවස අසල මෙවැනි සෞඛ්‍ය ශාස්ත්‍රයේ සේවය කරන නිලධාරියෙක් ඉන්නවා පුළුවන්. එතකොට ඔබට සැකයකින් තමයි බලන්නේ ඔබ මෙයාද කොරෝනා අරන් එයිද අපේ ගමට. එහෙම නැත්නම් මෙයාව ආශ්‍රය කරන්න හොඳ නැහැ. මේ තත්ත්වය පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරමුකෝ. වෛද්‍යවරුන්ගෙන් එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් COVID-19 සමාජයට අරගෙන යන්න පුළුවන්ද? එහෙම නැත්නම් එහෙම යන්නේ නැති වෙන්න වැඩපිළිවෙළක් තියනවද කියන කාරණාව? ඔඩිලන් ඔය ප්‍රශ්නේ නම් බොහොම කාලෝචිත ප්‍රශ්නයක් යොමු කරේ. මූලිකවම තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයිති සියලුම වෛද්‍යවරුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරුන් සියලුම හෙදියන් සියලුම සෞඛ්‍ය කාර්ය සහායකීන් සහ උපස්ථායකීන් අනිකුත් පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩල ඒ විතරක් නෙමෙයි ඇත්තටම අර කාර්යාලයේ වැඩ කරන සියලුම ලිපිකරුවන් ඉඳන් මේ අනුරාධපුර ප්‍රදේශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ කොරෝනා මර්ධන මෙහෙයුමට ඍජුවම දායක වෙච්ච පිරිසක් විදියට හඳුන්වා දෙන්න ඕන. මොකද දැන් කවුරු හරි හිතයි දැන් ලිපිකරුව කොහොමද ඒකට දායක වෙන්නේ කියලා. නෑ
අපි දැන් මේ විශේෂඥ වෛද්‍යතුමා කිව්වා වගේ ඉතාමත් කෙටි කාලයක් තුලදී ඉතාමත් කෙටි කාලයක් තුලදී අපි මේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඒ වගේම මෙත්සිරි සෙවන කොරෝනා මර්ධන ඒකකයක් වශයෙන් ලොකු මට්ටමකට දියුණු කරා දියුණු කරේ අත වශයෙන් කියනවා නම් එතුමා කියපු දෙයට මම පොඩි දෙයක් එකතු කරන්නම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 21 වෙනි සේනාංකයේ සහ දෙවනි ඉංජිනේරු සේවා බලකාය සමග අපි බොහෝම ළඟින් කටයුතු කරමින් ඔවුන්ගේ සහයෝගයත් එක්ක පැය 48ක් වගේ පොඩි කාලයකදී isolation rooms කියලා අපිට කියන්නේ අපි රෝගීන් වෙන් කර තබා ගැනීමට හැකි වෙන ආකාරයටත් රෝගීන් පරීක්ෂා කිරීමේදී ඒ කාර්ය මණ්ඩල වලට හානියක් නොවන පරිදි ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේදයකට ඒවා හැදීමත් ඊළඟට දැඩි සත්කාර ඒකකයේ මාසයක් විතර කාලයක් අතර මාසයකටත් අඩු කාලයක් අතර දැඩි සත්කාර ඒකකයේ සෑදීමත් සිද්ධ කරා. ඔය හැම අවස්ථාවකදීම අපිට සිද්ධ වුණේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කිරීම. අපි කොච්චර කෙටි කාලයකදී ඔය දේවල් කරත් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම තමයි අපේ මූලික අරමුණ උනේ. රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂා කර ගැනීම. එතකොට ඔන්න ඔය අවස්ථාවේදී තමයි මම විශේෂයෙන් කියනවා මේ දැරිසත්කාර ඒකකයේ ඉතාමත් සුවිශේෂී විදිහට ගොඩනගපු විශේෂඥ උපදෙස් ලබාගත් ඊට පස්සේ ඉංජිනේරු ඔය සම්බන්ධ විශේෂඥ ඉංජිනේරු උපදෙස් විශේෂයෙන් මතක් කරන්න ඕන නිරංජන් මහත්මයා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බයෝමෙඩිකල් ඉංජිනියරින් ඉංජිනේර් එතුමා මතක් කරන්න ඕන එතුමාගේ උපදෙස් ඇතුව මේ හදපු ICU එකක් තමයි ඒක. එතකොට කිසිසේත්ම ඔය රෝගීන් වෙන් කර තබා ගැනීමේදී හෝ රෝගීන් පරීක්ෂාවට ලක් කිරීමේදී හෝ ඒ දැඩි සත්කාර ඒකකයේ තුල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී කාර්ය මණ්ඩලය ආසාදිත වෙලා ඒ කාර්ය මණ්ඩලයෙන් ගමට හෝ නගරයට හෝ තමුගේ ප්‍රදේශයට තමුගේ නිවසට ඒ රෝගේ රැගෙනේ කියලා අනවශ්‍ය බියක් කවුරුත් ඇති කරගන්න ඕනේ නැහැ. ඇත්තටම අපිට ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා කුරුණෑගල ප්‍රදේශයේදී වෛද්‍යවරු පිරිසක් නිරෝධායනය කරන්න ගත්ත නිවසක් වටපිටාවේ කට්ටිය කලබල වෙලා නොදැනුවත්කම නිසා එතන ඇති වුණු ප්‍රශ්නය. ඇත්තටම කියනවා නම් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව සතුටු වෙන්න ඕන අනුරාධපුර දිස්ත්‍රික්කයටවත් අයිති නොවන සමහර පිරිස්, ඒ කියන්නේ එයාලා සමහර ගත්තොත් එයාලගේ ගෙවල් මාතර එහෙම නැත්නම් කොළඹ උදාහරණයක් විදිහට විශේෂඥ වෛද්‍යතුමාත් නුවර. ඉතින් ඒ අය තමයි තමුන්ගේ ජීවිතය කැප කරලා හරි දැන් මේක කරන්න ඕනේ කියන මට්ටමේ ඉඳලා මේ දේවල් වලට යොමු වෙලා ඒවා කරන්නේ. එතකොට ඇත්තටම ඔවුන් කෙරෙහි ගෞරවයක් ඇති කරගන්නවා මිස ඔවුන් කෙරෙහි ආදරයක් ලෙන්ගතුකමක් ඇති කරගන්නවා මිස කිසිසේත්ම ඔවුන කොන් කරන්න මෙයා කොරෝනා ගෙනෙයිද එහෙම කියලා බයක් ඇති කරගන්න ඕනේ නැහැ. ඊළඟ කාරණය තමයි අපි ඒ කියන්නේ ඒකට අපිට ප්ලෑන් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ කොරෝනා ආසාදිත රෝගියෙක් නිකන් අමාරු වෙලා අපි ඒ ලෙඩා සමග ඍජුව ගනුදෙනු කරා කියලා. ඒ කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරයා, හෙද නිලධාරිනිය, උපස්ථායක මහත්මයා හෝ මහත්මිය ඒ කිසි කෙනෙක්ව අපි නිරෝධායනයකින් තොරව හෝ PCR පරීක්ෂණයකින් තොරව මුන්ගේ නිවෙස් වලට යන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ වෙනකන් අනුරාධපුරයේදී හම්බෙච්ච රෝගීන්ට එහෙම ලොකු අමාරු තත්ත්වයක් කිසිම දෙයක් තිබෙන්නේ නැහැ. ඔවුන් ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ පෙන්වෙත් නැහැ. අර ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම් එකේදී හමු වෙච්ච පිරිසක් තමයි ඔය ඒ කට්ටියවත් අපි කඳ කඩු එතකොට IDH රෝහලට ඉරණවිල රෝහලට යවුවා මේ වෙද්දි මෙහෙ ප්‍රතිකාර කරන්නේ නැහැ කිසිම රෝගියෙකුට. මං උදාහරණයක් විදියට කිව්වේ අපිට එහෙම සිද්ධ වුණොත් කියලා අපේ වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ප්ලෑන් එකක් තියෙනවා. ඒක තමයි එයාට අමාරු වෙලා ලෙඩෙක් එක ඍජුව කටයුතු කරන්න සිද්ධ වුණොත් PCR පොසිටිව් ලෙඩෙක් එක ඍජුව කටයුතු කරන්න උන ඒ කාර්ය මණ්ඩලයේ නිවෙස් වලට යවන්නේ නැහැ. ඒ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කරලා දවස් 7ක් 10ක් අතර කාලයකදී PCR පරීක්ෂණයකුත් කරලා ඒවා නෙගටිව් නම් විතරයි එමෙ යවන්නේ. එමෙ එතන වැඩ කරපු එතන වැඩ කරනවා කියලා ආසාදනය වීමක් හෝ විස බීජ සමාජයට අරන් යාමක් ඒ කාර්ය මණ්ඩලෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා වගකීමෙන් කියන්න පුළුවන්. ඒ අපි කතා කරේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳව. දැන් මේ මෙහෙම මැසිවිල්ලක් අපි දකින සමාජයේ ඒ තමයි දැන් මේ ස්පිරිතාලෙට ගිහුවාම වැඩිය මේ ડોක්ටර්ස්ලා අපිව බලන්නේ නැහැ නේ කියලා ලෙඩ්ඩු කියනවා. එහෙම නැත්තම් මේ ගෑතිනම් තමයි මේ පරීක්ෂා කරන්නේ.
ඉතින් ඒක නිසා හරියට රෝගේ හොයාගන්න පුළුවන් වුණත් දන්නේ නැහැ. ඔන්න ඔහොම නිකන් මේ මැසිවිල්ලක් එහෙම නැත්නම් හිතේ පොඩි චකිතයක් තියෙනවා. එහෙම නැත්නම් මේ අනේ මන්ද විස්තර නම් ගිහපුවාම මේ ඩොක්ටර් ටිකක් කළා කතා කරගෙන හරි ඉන්නවා. දැන් එහෙමත් නැහැ. මොකද සමහර ලෙඩ හොඳ වෙන්නේ මේ බෙහෙත් වලින් මෙන්න මෙන්න කතා කරපුවාම හොඳ වෙන ලෙඩ තියෙනවානේ. ඉතින් මේ தත්ත්වය මොකක්ද මේ? ඇත්තටම මේ ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න හේතුවක් තියෙනවද? අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ වෛද්‍ය ශෂික විතානගේ මහත්තය පොඩ්ඩක්. මෞඩිලා COVID-19 කියන්නේ ගෝලීය සංගතයක්. එතකොට අපි මේ ගෝලීය සංගතයත් එක්ක ලෝකයේ තුල ක්‍රියාත්මක වෙච්ච හැම ක්‍රියාදාමයන්ම යම්කිසි ක්‍රියාදාමීය වෙනසකට භාජනය වෙනවා. ඒක ලෝකයේ නැව් නිෂ්පාදනයේ ඉඳලා අන්තිම මේ අපේ බාහිර රෝගී අංශයේ ලෙඩා බලන තැන දක්වා වූ සම්පූර්ණ ක්‍රියාදාමයේ මේ ගෝලීය සංගතිත යම්කිසි බලපෑමකට ලක් වෙලා ඒ ක්‍රියාදාමයේ විදිහට වෙනස් වෙනවා. දැන් අද උදාහරණයක් විදිහට ඩිලාන් අපි අද බැංකුවකට ගිහිල්ලා අපි වෙනදා වගේ බැංකුවේ ඉඳගෙන අස්සම් කරන්නේ නැහෙනේ. අපි ඒකට සඳහා වෙන ආරක්ෂිත ක්‍රියාදාමයන් තියෙනවා. හේතුව මේ ආරක්ෂිත ක්‍රියාදාමයන් පාවිච්චි කරන හේතුව තමයි අපිට මේ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් මේ වසංගතය සමාජය තුළ පැතිරීම වළක්වන්න පුළුවන් වෙන්නේ. වළක්වන්නේ තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ මීටරයක් දුර යන්න බැරි කොරෝනා මේ මුළු ගොලේ පුරාම පැතිරෙන හේතුවුනේ මෙන්න මේක තමයි. මේ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම. එතකොට රෝගීන් පරීක්ෂාවේදී අපි මේ ක්‍රමවේදයම අනුගමනය කරන්න ඕනේ. අපිම ඇවිල්ලා කියනවා මේ ඔයකට ඉස්සරහ ඇවිල්ලා මේ විදිහම අපි කතා කරලා කියනවා අපි සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න පුද්ගලයන් දෙදෙනෙක් අතර අවම මීටරයකවත් පරතරයක් තියාගන්න මේ විදිහට අපි උපදෙස් දෙන ගමන් අපි බාහිර රෝගී අංශයේදී හරි නැත්නම් සායනිකදී හරි රෝගීන් පරීක්ෂා කරද්දී රෝගියාට තුරුලෙලම පරීක්ෂා කරන්න බෑ. එතකොට අපි නියමිත දුරස්ථභාවය තියාගෙන තමයි ඒ සාකච්ඡාව රෝගියාගේ රෝග විනිශ්චය රෝගියාගේ රෝග ඉතිහාසය අපි විමසන්නේ. වෙනදා අපි ළඟට ගෙනලා කතා කරාට අද මේ ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක අපිට විදිහට කතා කරන්න බෑ. නමුත් අපි වගකීම මම හිතන්නේ මේ සියලුම දෙනා අපි හැමෝම සායනික කටයුතු නිරතන වෛද්‍යවරු. ඒතර අපි වගකීමෙන් සහතිකයක් දෙනවා මේ ඈත ඉඳලා ලෙඩාගේ විස්තරය ඇහුවා කියලා. අපිට රෝගියා බලන්න යන්න අවශ්‍ය නැහැ. අපි උදාහරණයක් විදිහට ගන්නකෝ රෝගියෙක් කෙනා බඩේ කැක්කුමක් හැදිලා කියලා දිලන්. බඩේ කැක්කුමක් හැදිලා රෝගියා අපි මෙතන ඉඳලා උතන ඉඳලා විස්තරය ඇහුවට අපි රෝගියා ළඟට ගිහිල්ලා බඩ මේ උදරය පරීක්ෂා කරලා බලලා තමයි අදාල රෝගියාට රෝග ප්‍රතිකාරය කරන්නේ. එතකොට නමුත් මේ අවශ්‍ය අවස්ථාවලදී අපි මේ සමාජ දුරස්ථභාවයේ රෝගියා සහ වෛද්‍යවරයා සහ අනිකුත් සියලුම කාර්යමණ්ඩල අතර මේක පවත්වා ගන්නවා. නමුත් ඒ තුලින් අපි කියන්නේ රෝගීන්ගේ රෝගී සත්කාර සේවා යම් කිසි ප්‍රමාණ අඩපණ වෙලා තියෙනවා කියලා. ඒකේ ප්‍රසස්ත මට්ටම වෙනද විදිහෙම තියෙනවා. නමුත් අවශ්‍ය අවස්ථාවලදී අපි මේ සමාජ දුරස්ථභාවය කියන්නේ පවත්වා ගන්නවා. දැන් අපි සායනවලින රෝගීන් වෙනදා එකට පෝලිමේ ඉන්නේ. නමුත් දැන් එහෙම නැහැ. දැන් අපි මීටරේ පරතරයේ තියලා රෝගීන් මීටරයක් තුලින් තියලා තමයි බලන්නේ. සමහර විට අපේ සායනවල රෝගීනුයි අපි අතර යම් කිසි පරතරයක් තියෙනවා. ඒ පරතරේ තියාගෙන වෙලා තියෙනවා. මොකද ඒකෙන් එක අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආසාදනයට ලක් වෙන්න පුළුවන් එන රෝගින්ගෙන්. ඒකෙන් අනිත් පැත්ත වෙන්න පුළුවන් අපි හින්දා එන රෝගින් ආසාදනයට ලක් වෙන්න පුළුවන්. මේ කියන කාරණා දෙකම වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් හින්දා තමයි මේ විදිහට අපි යම් කිසි දුරස්ථභාවයක ඉඳලා අපි රෝගීන් පරීක්ෂා කරන්නේ. මම හිතන්නේ මේක රෝගීන් කිසිම චකිතයක් හෝ විශ්වාසයක් ඇති කරගන්න ඕනේ නැහැ තමන්ට නිශ්චිත ප්‍රතිකාරය අදාළ විදිහට නොලැබෙනවා කියලා. ඒක අපි වගකීමෙන් කියනවා. මේ ඒ රෝගීන්ට ලබා දිය යුතු නියමිත ප්‍රතිකාරය අපි අද දෙනවා. වෙනදා වගේම දෙනවා. ඒක සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය අවස්ථාවේදී අපි මේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා රෝගීන් යම් කිසි දුරකින් ඉඳලා පරීක්ෂා කරනවා. දැන් මම හිතන්නේ ඔය චෝදනාවට වඩා ඔය මතය සමාජය මත පැතිරිලා තියෙන්නේ අපි මේ බාහිර රෝගී අංශය සහ සායනවල රෝගීන් පරීක්ෂා කරන විදිය. නමුත් මම හිතන්නේ මේ විශේෂ වෛද්‍යවරයා මම මේ වෛද්‍යවරයා අපි සියල්ලම වැඩ කරන්නේ හදිසි ප්‍රතිකාරයක සහ මේතුම වැඩ කරන්නේ උගුර කන්න ආසම්බන්ධ අංශය. එතකොට හදිසි ප්‍රතිකාරාංශයට හෘද වස්තු අක්‍රිය වෙලෙන රෝගියෙක්ට අපිට ඈත ඉඳලා බෙහෙත් කරන්න බෑ. ඒසර අපිට ඒ රෝගියාගේ හෘද වස්තුව ස්පන්දනය නැවත ලබා ගන්න අපි ඒක මේ පපුව මසාජ් කරනවා. එතකොට ඒ හાર્ට් මසාජ් එක කරද්දී පපුව තෙරවීම සිද්ධ කරද්දී අපිට රෝගියා ළඟට ගිහලා තමයි තෙරපන්න වෙන්නේ සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපි හිතමුකෝ යම් කිසි රෝගියෙක් උගුරේ මාළු කට්ටක් ක්‍රය වෙලෙනවා කියලා. එතකොට වෙනදා ගිහිල්ලා ගත්ත විදිහම තමයි අදත් රෝගියා ළඟට ගිහිලා තමයි අද අපිට ඒක මාළු කට්ට ගන්න වෙන්නේ. දතක් ගලවන්න තියෙනවා නම් දත ගලවන්න වෙන්නේ රෝගියා ළඟට ගිහිල්ලා. එහෙම නැතුව මේ අපි බාහිර රෝගී අංශය සහ සායනවල අර තියාගන්න ඕන අවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නවා. නමුත් ඒකයි මම කිව්වේ අපි රෝගියාට ලැබෙන්න ඕන රෝගී සත්කාරයේ නිවැරදි ආකාරයට වෙනද ලබා දුන්න ආකාරයෙන්ම දෙනවා අවශ්‍ය අවස්ථාවලදී. එහෙම නැතුව මේ හැම වෙලාවම ලෙඩා අපි ඈතින් තියාගෙන ප්‍රතිකාර කරන නෙවෙයි මේ ක්‍රමය කියන්නේ. හැබැයි අවශ්‍ය අවස්ථාවලදී අපි සිද්ධ කරනවා. මොකද ඒක සිද්ධ කළ යුතුයි. බොහොම වටින පැහැදිලි කිරීමක් කරේ ඔබතුමා. මොකද මේ සමාජලාට රෝගීන් කැමති තමන්
සමහරට අපි දිනන මේ කැමති වෛද්‍යවරුත් ඉන්නවනේ. සමහරට මේ ලෙඩ හොඳ වෙන්නේ නොදන්න වෛද්‍යවරයෙක් ගාවට ගිහිලා බෙහෙත් ගත්තාම. දන්නම වෛද්‍යවරයෙක් ගාවට ගිහුවාම අසනීප හොඳ වෙනවා කියලා කතා කරපුවාම. එහෙම කතා කරනකොට දැන් මේ වර්තමානයේකොට සමාජයේ අපි දකිනවා මේ මේ ලොකු ප්‍රශ්නයක් පහුගිය දවසක සිද්ධ වුණා. මේ යුද හමුදා සෙබලෙක් මේ යනවා දඹුල්ල නගරයේදී. ඔහු එකපාරට මැද වැටෙනවා. වැටුනෙන් පස්සේ ඔහුට ප්‍රථම ආධාරයක් දෙන්න කවුරුත් නැතුව යනවා. සමහරවිට අපිට කාටවත් චෝදනාවක් ඇඟිල්ලක් දික් කරන්න බෑ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කෙනෙක් ඔහුට ලං නොවුනාද කියන කාරණාව අපිට කියන්න බෑ. නමුත් මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි. මොකද සමාජයේ සෑම ජීවිතයක්ම වටිනවා. වෛද්‍යතුමනි, මේ දැන් මේ අවස්ථාවකදී එහෙම නැත්නම් මෙවැනි වසංගත තත්වයකදී අපි කොහොමද හදිස්සියේ කෙනෙකුට කරදරයක් සිද්ධ වුණොත් එහෙම යාට ප්‍රථම ආධාරයක් එහෙම නැත්නම් පළමු ආරක්ෂක පියවර අපි කොහොමද ගන්නෙ? ඒ ගැන ටිකක් පැහැදිලි කරමුකෝ. ඊළඟට ඇත්තටම ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් යොමු කරේ මට. දැන් අපි මේ මේ ගෝලීය වසංගතයේදී අපි කාරණා තුනක් හැම වෙලේම කතා කරන්නේ ආරක්ෂක මේ ප්‍රතික මේ කාරණා තුනක් කතා කරනවා. එකක් තමයි සමාජ දුරස්ථභාවය තියාගන්න. ඊපස්සේ අතසේදීම කරන්න ඕනේ යම් කිසි අවස්ථාවලාව මුඛාවරණ පැළඳවීම කරන්න ඕනේ. අපි දැන් මේක අපි පටන් ගත්ත දවස්වල කොරෝනා මර්ධනය කිරීම සම්බන්ධයෙන් තමයි ලෝකේ හැමතැනම රටවල් කතා කරන්නේ. නමුත් දැන් අලුතෙන් මිනිස්සු කතා කරන්නේ මේක මර්ධනේ. මොකද ගෝලීය වසංගතයක් වුණාම අවුරුද්දක් දෙකක් මේක කාලයක් ඇදිලා යන්න පුළුවන් දෙයක්. අපිට කියන්න බෑ මේ දා වෙද්දි මේක අපිට නවත්තන්න පුළුවන් කියලා. එහෙම දෙයක් වුණාම මර්ධනය කිරීමකට වඩා, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණයක් දෙන ඉන්නතක් හොයා ගන්න ඕනේ. නැත්තම් මේ රෝගය හුඟක් අයට වැළඳිලා වැළඳීම තුරින් ප්‍රතිශක්තිකරණය ජනතාව අතර පැතිරෙන්න ඕනේ. ඒ දෙක වෙනකන් මේ රෝගය මර්ධනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි දැන් අලුත්ම කන්සෙප්ට් එක තමයි කොරෝනා සමග ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි අපි දැන් ඉගෙන ගන්න ඕනේ. දැන් එතකොට දැන් මම ඇත්තටම සමාජ මාධ්‍ය ජාලාවක තමයි මේ මේක දැක්කේ. මේ හමුදා සෙබලා මේ වැටෙන එකත් එක්ක. එතකොට එතෙන්ට මම දැක්ක පැය භාගයක් විතර යනකම් කවුරුත් එතන රෝගියා ළඟට ලඟුනේත් නැහැ. ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා තමයි රෝහලට ගෙනිච්ච. එතකොට ආරංචි විදිහට රෝහලට යනකොටම රෝගියා මියදිලා තිබ්බා. ඉතින් දැන් ඕකෙදී අපිට හරි උත්තරයක් සමාජලට දෙන්න බෑ. දැන් හැමෝම බලන්නේ තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. එතකොට අනිත් මනුස්සයාට තියෙන රෝගය මොකද්ද කියන එක ගැනවත් අපි දන්නේ නැහැ. හැබැයි අපි මනුෂ්‍යෝ විදිහට අපේ සමාජ යුතුකමක් තියෙනවා. දැන් අපි තවත් කවුරු හරි එතන මනුස්සය රෝගී වෙලා ඇදගෙන වැටුණොත් අපි මොකක් හරි උදව්වක් කරන්න අපි අපේ යුතුකමක් තියෙනවා. ඒකෙන් අපිට බැහැර වෙන්න බෑ මේ මොන තත්ත්වයක් තිබ්බත්. එතකොට අපි ඇත්තටම මගේ උපදේශ දෙයක් තියෙන්නේ තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න ගම. ඒ කියන්නේ ඔය මුඛාවරණය පැළඳවීම, අත්සේදීම, ඒ වගේ දේවල් කරන අතරේ ඒ වගේ රෝගියෙක් බලන්න ලං වෙනවා කියන එකෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට අමතරව දැන් අපිට හදිසියකදී භාවිත කරන්න පුළුවන් මේ ගිලන් රථ සේවයක් තියෙනවා. 19 අනුව අපිට එතකොට ඒ වගේ තැනකට කතා කරලා හදිසි ගිලන් රථයක් අපේ තෙන්ට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ රෝගියා ඉක්මනට මේ රෝහලකට යොමු කරන්න පුළුවන්. ඒ වගේ යම් කිසි ක්‍රමවේදයන් අනුගමනය කරන එක කාලෝචිතයි කියන එක තියෙනවා. මොකද අපිට නැත්තම් මේක කොච්චර කාලයක් මේක මේ විදිහට කරන් යන්න වෙනවද කියන එක ගැන අපිටත් කියන්න බෑ. එහෙම වුණාම දැන් ඇත්තටම මේ කොරෝනා වලින් මැරෙන රෝගීන් ප්‍රමාණයට වඩා වෙනත් දේවල් හින්දා මැරෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒකේ වගකීමත් අපිටමයි තියෙන්නේ. ඒ නිසා ඒක ගැන අවධානය යොමු කරලා අර තමන්ගේ ආරක්ෂිත මාර්ග ඒවා පිළිපදිමින් මේක මේ වගේ දේවල් වලදී තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න කියන එක නම් මම මේ වෙලාවේ කියන්න කැමතියි. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි පැහැදිලි කිරීමට. විශේෂයෙන්ම මේ වගකීම පැහැර හරිනවා නම් එහෙම නැත්නම් මේ තමන් ගැන හිතනවා නම් මුලින්ම මම හිතන්නේ වෛද්‍ය ශාස්ත්‍රයයි පරිසම් වෙන්න ඕනේ එහෙම. හැබැයි ඔබේ ජීවිතය පිළිබඳවත් ඔබේ පවුලේ උදවිය ගැනවත් නොහිතා මේ විදිහට මම හිතන්නේ මේ මේ ශාස්ත්‍රය වර්තමානයේ වන විට නිවාඩු එක දවසක්වත් ගන්නෙ නැතුව මේ රෝගීන් වෙනුවෙන් කැප වෙන සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ අපි ඉතාම ඉහළ ගෞරවයක් අපේ හදවතේ ගැඹුරුම තැනින් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂකංශයත් බොහොම ලොකු වෙහෙසක් මහන්සියක් දරනවා මේ රෝගී තත්ත්වයේ. විශේෂයෙන්ම මේ ගෝලීය වසංගතයක් මැඩපවත්වන්නට ශක්තිමත් පිරිසක් ඉන්න රටක් ඉදිරියේ අපි මේ වෙන විට ලෝකේම
කිරුලක් දරාගෙන සිටිනවා. ඉතින් එහිදී ඔබ ලබා දෙන සහයෝගය විශේෂයෙන්ම දැන් අද මේ මොහොතේ බොහොම කාර්යබහුලයි. මේ වන විටත් ඔබේ වගකීම ඉෂ්ට කරමින් ඉන්න ගමන් තමයි මේ සමාජය දැනුවත් කරන්නට රජරට YouTube අපේ ආරාධනාව පිළි අරගෙන ඔබතුමන්ලා පැමිණි. ඉතින් අපි මේ පිළිබඳව අපේ ගෞරවයේ ස්තුතිය පුද කරන්නට කැමැති විශේෂයෙන්ම අද අපේ මේ කටයුත්තට සහභාගී වුණු අනුරාධපුර ශික්ෂණ රෝහල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට බොහොම වෙහෙසක් මහන්සියක් දරමින් තමන්ගේ කණ්ඩායමත් එක්ක ලොකු කැපකිරීමක් කරන ඔබතුමන්ලා ඉතින් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමැති කොවිඩ් කාර්ය සාධක බලකායේ අනුරාධපුර ඒකකයේ අධ්‍යක්ෂතුමන් විදිහට විශේෂඥ වෛද්‍ය කනිෂ්ක සෙනවිරත්න මහත්මයාණන් ඔබතුමන්ට අපේ ආයුබෝවන් කියනවා. ඒ වගේම සුවයතුම් එකතු කරනවා. තවත් රෝගීන් බොහෝ පිරිසක් ජීවිත බේර ගන්නට ඔබේ ඒ දායකත්වයේ ශක්තිය ලබා දෙන්න කියන ප්‍රාර්ථනාව. ඒ වගේම ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමැති වෛද්‍ය චින්තක රත්නසූරිය මහත්මයාටත්. ඉතින් ඒ වගේම අපිත් එක්ක මේ කටයුත්ත පෝෂණය කරන්නට අපිත් එක්ක අත්වල් බැඳගත්තු වෛද්‍ය ශෂික විතානගේ මහත්මයාණනි ඔබ සියලු දෙනාට අපි ආයුබෝවන් කියන ගමන්ම බොහොම ස්තුතිවන්ත වෙනවා. රජරට පුරවරේ වැදගත්තරතුරු බොහොම විශ්වසනීය ලෙස ඔබට අරගෙන එන අපි රජරට YouTube නාලිකාව. ඉතින් තවත් වටින කින කාරණාවක් එක්ක ඔබව මුණ ගැහෙන බලාපොරොත්තු වෙන සමු ගන්නට අවසරය. ඔබ සියලු දෙනාට නිරෝගිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එමනම් සමු ගන්නට අවසරය ආයුබෝවන් ඔබ සියලුට.